පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්. අද අපි තැඹිලි ගෙඩියක් කලර් කරන විදිහ බලමු. පැස්ටල් සහ දියසායම් මාධ්‍ය දෙකෙන්ම කොහොමද අපි මේක කලර් කරගන්නේ කියලා මම ඔයාලට කියන්න දෙන්නම්. අපි පැස්ටල් මාධ්‍යයෙන් මුලින්ම කලර් කරමු. පැස්ටල් මාධ්‍යයෙන් චිත්‍රයක් අඳින්දී ඔයාලට පහසු ක්‍රමයක් තියෙනවා. මුලින්ම අපිට ලා පාට අවශ්‍ය තැන්වල සුදු පාට ගා ගන්නවා. හරි, ඒ කලින් අපි අපිට තැඹිලි ගෙඩිය අඳින්න ලේසි ක්‍රමයක් තියෙනවා. රවුමක් ඇඳලා මේ පැත්තෙන් මෙන්න මෙහෙම කොටසක් ඇඳ ගන්නවා. ඊට පස්සේ පිටිපස්සේ පැත්තෙනුත් මේ වගේ දාන්න. ඊට පස්සේ තැඹිලි ගෙඩියේ තියෙන මල වගේ කොටස ඔන්නෝම ඇඳ ගන්න. අපිට බොහොම සරලව විනාඩි 5ක්වත් යන්නේ නැතුව මෙන්න මේ තැඹිලි ගෙඩිය ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පැස්ටල් වලින් කලර් කරන්න යනකොට හෝ දියසෑම් වලිමුත් අපි කලර් කරන්න යද්දී මේක පැන්සල් ඉර තද නම් ඔන්නෝම අපි පොඩ්ඩක් මේක මකලා ලා කර ගන්නවා රේඛා ටික. හරි, දැන් අපි කලර් කරමු. අපි ඕනම දෙයක් කලර් කරන්න යද්දී එළිය අඳුර එන විදිහට තමයි අපි වර්ණ ගන්නවන්නේ. හැම වෙලාවෙම වර්ණ මිශ්‍ර කරද්දී අපි මුලින්ම ගාන්නේ තද වර්ණය. තද වර්ණය ගාලා ඒකට ලා වර්ණය අපි මික්ස් කරගන්නවා. මෙන්න මෙහෙම කලර් කරද්දී මෙන්න මෙහෙම රවුමට පාට කෑල්ල රවුමට ඔය විදිහට මේ භාවිතා කරනකොට කලයක හොඳට අපිට මිශ්‍ර වෙනවා. සංකේතවත් වෙන විදිහට තමයි වර්ණ ගන්නවන්න ඕනේ.
යනකොට විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු ටිකක් තියෙනවා අපි ළඟ තියාගන්න ඕනේ මිශ්‍ර වර්ණ මිශ්‍ර කරද්දී අපිට සර්වියට් එකක් වොමනා වෙනවා සමහර වෙලාවට අපි වර්ණ කරනකොට පාට කෑල්ලේ වෙනත් වර්ණ තැවරිලා තිබ්බහම අපිට අවශ්‍ය වර්ණ එන්නේ නැහැ Shadow එක අපිට එන්න පුළුවන් දැන් මේ පැත්තට තමයි අඳුර තියෙන්නේ එළිය වැටෙන්නේ මේ පැත්තට එතකොට අපිට අඳුර සංකේතවත් වෙන්නේ විරුද්ධ පැත්තට ඒ නිසා අපි මේ පැත්තට shadow එක යොදනවා
වර්ණ මිශ්‍ර කරලා පාට කරන්න පුළුවන් වර්ණ මිශ්‍ර කරද්දී ගොඩක් අපි හිතලා ඒ දේ කරන්න ඕනේ හැම වෙලාවෙම පාට වර්ණ මිශ්‍ර වෙන අතට පාට කෑල්ල හසුරවන්න ඕනේ ඒ වගේම ටිකක් තදට ටච් කරන්න ඕනේ පාට කෑල්ලට රවුමට රවුමට කලර් කරනකොට වර්ණ එක මිශ්‍ර වෙනවා ඒ වගේම අපි පාට කෑල්ල හසුරවන විදිහට තමයි වර්ණත් මිශ්‍ර වෙන්නේ ඒක නිසා අපි චිත්‍රය ගැන අවධානයෙන් චිත්‍රය නිර්මාණය කරනවා නම් ඇත්තටම සාර්ථක නිර්මාණයක් ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට අපිට පැස්ටල් මාධ්‍යයෙන් තැඹිලි ගෙඩියක් කලර් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු දියසායම් මාධ්‍යයෙන් මේ තැඹිලි ගෙඩිය කලර් කරන විදිහ. ඇතරම පැස්ටල් මාධ්‍ය ගත්තහම අපිට ඝන මාධ්‍යයක් විදිහට තමයි පැස්ටල් හැදෙන්නේ. එතකොට අපි ටිකක් වර්ණ ඝනව යූස් කරන්න පුළුවන්. ඒතකම දියසායම් මාධ්‍යයෙන් පාට කරද්දී අපිට වර්ණ ටිකක් අඩුවෙන් වතුර වැඩි කරලා දියසායම් මාධ්‍යයෙන් අපිට වර්ණ ගන්නවන්න පුළුවන්. ඒ වගේම අපිට ඇක්‍රිලික් මාධ්‍යයෙන් ඔපෙක් විදිහට ඇක්‍රිලික් මාධ්‍යයෙන් වර්ණ මේ වගේ ඝනව තමන්ට කැමති විදිහට හසුරවලා වර්ණ ගන්නවන්න පුළුවන්. දියසායම් මාධ්‍යයෙන් කොහොමද අපි මේ තැඹිලි ගෙඩිය කලර් කරගන්නේ කියලා. දියසායම් මාධ්‍යයෙන් කලර් කරද්දී අපිට ලොකු වෙහෙසක් දරන්න ඕනේ නැහැ. වතුරත් එක්ක කොහොම සරලව අපිට මේ ගෙඩිය පාට කරගන්න පුළුවන්. අපි පැස්ටල් මාධ්‍යයෙන් වගේම දියසායම් වලිමුත් ඕගොල්ලන්ට කැමති විදිහට මුලින්ම තද වර්ණ සමහර අය ගන්නවා. ලා වර්ණ ගාලත් මුලින්ම මේක කලර් කරන්න වෙලාවෙම තැඹිලි ගෙඩිය රවුම් හැඩයක් ගන්න නිසා අපි පින්සල හසුරවන්න ඕනේ රවුම් රේඛාම යන විදිහට අපි මේ භාවිතා කරන රේඛාව ගොඩක් වැදගත් වෙනවා චිත්‍රයේ ෆීචර්ස් මතු කිරීම සඳහා. අපි පැස්ටල් මාධ්‍යයෙන් ගන්නකොට මේ වගේ සමහර තැන්වල නොහිතා ඉතිරි වෙන සුදු පාට ඉතිරි කනේ නැහැ. දියසායම් මාධ්‍යයේදී මේ විදිහට එහෙම ඉතිරි වුණාට කමක් නැහැ. අවශ්‍ය විදිහට තැනින් තැන කලර්ස්.
වගේම ඇක්‍රිලික් මාර්ගයෙන් ටිකක් වර්ණ උකුවට යොදලා පාවිච්චි කරන්න පුළුවන්.